රූපහානි දර්ශනයේ පිවිසෙමු වරසධාන පෙළ ගැස්ම 8 වෙනි වරසධානත් එක්ක ඔබ අපේක තියෙන්නේ අපි අද කතා කරන්නේ රූපහානි අන්තරේ කැපෙන වීඩියෝ දෝෂ සම්බන්ධව බොහොමදට අපිට රූපහානි ක්‍රියේ පිළිබඳ දකින්න පුළුවන් ඉරි රටාවන් එහෙම නැත්නම් දේදුණු රටාවන් වගේ දේවල් එක්ක කොහොමද අපි දෝෂ හඳුනාගන්නේ ඒවට පිළියම් යොදන්නේ කියන කාරණාව බොහොමදට ඔබ දන්නවා මෙන්න මේ ලෙක් ෆෝල්ඩරේ අතිවර දෝෂ එහෙම තියෙනවා ඒවට බලපාන ඒවා තියෙනවා ඒත් එක්කම ඇතුළත සමහර කොටස් නරක් වුණාම ඒ වගේ දෝෂ එනවා. ඉතින් අපි මේ සම්බන්ධව තමයි අද වීඩියෝ දෝෂ සාමාන්‍ය රූපහානි යන්ත්‍රයක පොදුවේ ඇති වෙන දෝෂ කීපයක් අද දින අපි කතා කරනවා. අපි වැඩි වේලාවක් ගන්න තු අපේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලට යොමු වෙලා බලමු මේ දෝෂ කොහොමද හඳුනාගන්නේ කියලා. දැන් අපි බලමු අද දවසේ මොනවද අපිට වීඩියෝ දෝෂ සම්බන්ධව අපිට දැනගන්න තියෙන්නේ කියලා මම ඔබගේ අවධානය යොමු කරන්න කැමති පළවෙනිම වීඩියෝ දෝෂ ඇති වෙන තැන්කිය එකක් සම්බන්ධව එයින් ප්‍රධාන එකක් තමයි මෙන්න මේ neck holder එක මේක සම්බන්ධ වෙන්නේ TV tire නැත්නම් CRT එකේ පිටිපස්සට ආයෙත් එක සම්බන්ධ වෙන්නේ මේකෙන් තමයි සියලුම විදුලි සම්බන්ධතා පිරේද ලැබෙන්නේ වීඩියෝ සිග්නල් ඇතුළුව මෙන්න මේ සීයාකේ බේස් එකේ දෝෂ ඇති වුණාම ඉස්සරහෙන් අපිට තිරේ ඉරි රටාවක් දකින්න පුළුවන් අපි දැන් අතර කරපු තැන අපි දැක්ක ඉරි රටාවක් තියෙනවා හත් ඉරි වලසටහනේදී අන්න ඒකට ප්‍රධාන වශයෙන් හේතු වෙන කාරණාවක් තමයි මෙන්න මේ neck holder ඒත් එක්කම තව neck holder එකට අමතරව මේ දෝෂය එනවා මේ සියල්ල නිවැරදි නම් ටීවී තිරේ ඔබ දන්නවා ටීවී තිරේ අපි කඩලා බෙදලා ඇතුළත ඒ TV තිරේන ඇතුළත එන විදුලි කාණ්ඩයෙන් වලදී මේ ඉරි රටාවක් එනවා. මේක දිනම් අපිටින් කරන්න තියෙන්නේ අලුත් රූපහානි තිරයක් මාරු කරන එක තමයි. ඊළඟට තව මේ සම්බන්ධව වගකීතු කාරණාවක් තමයි මේ තියෙන රූපහානි බෝඩ් එකේ තියෙන මෙතන ජංගල් ලයිසී. අපි කියන මෙන්න මේකට ජංගල් ලයිසී කියලා. මෙන්න මේ ජංගල් ලයිසී කියන තමයි වීඩියෝ සිග්නල් අවුට් කරලා මේ CRT බේස් එක හරහා TV තිරයට කැතෝඩ් වලට ලැබෙනවා. ඉතින් මෙන්න මේ IC එක යම් ෂෝට් ක්‍රීමක් දෝෂයක් තිබුණා ඒත් අර අපි දැන් දැකපු ඉරි රටාව එන්න පුළුවන්. ඉතින් අපි බලමු මෙන්න මේකේ අපිට යම් ඉගෙන ගන්න දෙයක් තියෙනවා. මෙන්න මේ CRT බේස් එක නරක් වුණොත් අපිට දැනගන්නේ කොහොමද? දැනගන්න අපිට පහසු ක්‍රමයක් තියෙනවා. මම ඒක දැන් ඔබට පෙන්නන්නම්. අපි මේ ડિජිටල් මල්ටිමීටරේ ගමු. දැන් මම මේක යොමු කරලා තියෙනවා ටිකක් අධිසංවේදී පරාසයකට මෙග්ගොම්ස් 20ක් බලන්න පුළුවන් තරමට මම යොමු කරලා තියෙනවා. අපි දැන් මෙන්න මේ අවස්ථාවේදී මේකෙ මෙහෙම සම්බන්ධ කරලා තියෙනකොට මේ තියෙන්නේ ෆ්ලයිබැක් එකේ තියෙන වැඩිම විදුලියක් නිකුත් කරන කැතෝඩය නැත්නම් ෆ්ලයි කැප් එක සම්බන්ධ වෙන කැප් එක මෙතන දැන් නැහැ. අපි ඉවත් කරලා තියෙන්නේ වැඩිම විදුලියක් සාමාන්‍ය විදුලිය 30000 40000 අතර ප්‍රමාණයක් නිකුත් වෙන වයරක. ඊළඟට වැඩිම විදුලියක් නිකුත් වෙන්නේ මෙන්න මේ දෙවැනි එක ලොකුවට තියෙන වයරක ફોකසින් වයර. ඊළඟට තමයි මේ ස්ක්‍රීන් වයරක තියෙන්නේ. ඉතින් මෙන්න මේ මම දැන් කතා කරන්නේ මෙන්න මේ ફોකසින් වයරක සම්බන්ධව. මේ ફોකසින් වයරකට එන විදුලිය යම්කිසි විදිහකින් කාන්දවීමක් වුණොත් මොහොතකට මේ බේස් එක මේ බේස් එකේ දෝෂය ඉන්නේ මෙන්න මේ ફોකසින් විදුලිය කාන්දවීම තමයි බොහෝ දුරට එන දෝෂය. ඒ කියන්නේ ફોකසින් විදුලිය TV තිරේ ඇතුළට ලැබෙන්නේ නැතුව යම් කිසි විදිහකින් උසයවීමකට ලක් වෙනවා. ෂෝට් වීමකට ලක් වෙනවා. අන්න ඒක තමයි මේ කියන දෝෂින් මේ වයර් එක ඇත්තටම නිකම්ම මෙහෙම ක්ලිප් කරලා තියෙන ඇතුළට සමහර වෙලාවෙ මේක පාස් කරලා තියෙන අවස්ථාවකුත් තියෙනවා. ඉතින් අපිට මේක කොහොම කරකවල එලීටාද කියලා ගන්න පුළුවන්. මම මේ ටිකක් වැඩිපුර සුද්ධ කරලා තියෙන ඔබට මේක මීටෙන් පෙන්වන්න ඕන නිසා අපිට මේකේ පින් දෙකක් තියෙනවා. මේ ફોකසින් විදුලිය සම්බන්ධව මම කතා කරන්නේ මේ ફોකසින් විදුලිය මෙතෙන්ට දුන්නාම මෙන්න මේක තමයි ග්‍රවුන්ඩ් එක يعني අර්ත් එක neck holder එක neck board එක අර්ත් එකට සම්බන්ධ වෙන්නේ මෙන්න මේ පින් එක. ඉතින් මෙන්න මේ පින් දෙක අතර සම්බන්ධයක් තියෙන විදිහක් නැහැ. අපි දැන් මීටේ අධිසංවේදී
නිර්ගුණ ඉස්සර දාලා තියෙන අවස්ථාවේ වුණත් මේ දෙක අතර ලීක් එකක් තියෙන්න බෑ. දැන් අපි බලමු ඒ වගේ ලීක් එකක් මේ neck holder එකෙන් පෙන්වනවද කියලා. ඔන්න මම දැන් මේක බිමින් තියනවා. මොකද මගේ අතෙත් යම් මොක්ස් ගන්න තියෙන නිසා මේක වැඩ කරනවා. මේ තියෙන්නේ ફોකසින් විදිහේ එන වයර් එක. මේ තියෙන්නේ ග්‍රවුන් පින් එක. දැන් ඔබට පේනවා ඇති මේ ફોකසින් වයර් එකත් එක්ක මේ අර්ත් පින් එකට යම් කනෙක්ෂන් එකක් ඇතුල් වෙලා තියෙනවා. මේක පෙන්වන්නේ 20යි මේ කොන්සර්ට් විතර මේකේ දාපනවා. ඊට වෙදී අඩියෙක්ද මේක පෙන්වන්නේ නැහැ. ඉතින් මෙන්න මේ දෝෂයේ තියෙන විදිහක් නැහැ. දැන් අපි බලමු මේක පරණ වුණත් මේ හොඳ තත්ත්වයේ තියෙන CRT බේස් එකක් අරන් බලමු මේකෙත් ඒ දෝෂයේ විදිහට තියෙනවද කියලා. කොහොමද ඇතුලලා තියෙන්නේ කියලා අපිට මේක ගලවලා බලන්න පුළුවන්. මෙන්න මෙතන තියෙන පියන. මෙන්න බලන්න. අපි දැන් මේක ගලවලා බලනකොට ඔබට පේනවා මේක බැඳිලා තියෙන කොළ පාටට යම් ද්‍රව්‍යයක්. කොළ පාටට. මම හිතන්නේ මේක අදී විදුලියත් එක්ක වායුව සහ ජල වාෂ්ප ප්‍රතික්‍රියා කිරීම නිසා ඇතිවෙන්නේ කියලා මම හරියටම මේක විද්‍යාත්මක හේතුව දන්නේ නැහැ. කොහොමද මේ වගේ ඔක්සයිඩ් එකක් ඇතුලලා තියෙනවා? මේක යම් කිසි සන්නායකතාවයක් දක්වනවා. මේකේ ප්‍රතිරෝධයක් තියෙනවා. ඉතින් මෙන්න මේ හැදිලා තියෙන ඔක්සයිඩ් එක නිසා මෙතන විදුලි කාන්දුවක් සිද්ධ වෙනවා. ඒ කාන්දුව නිසා අපිට ඉස්සරහින් මේ දෝෂයව පින් ටීවී එකේ දකින්න වෙන්නේ නිකන් මීදුම් වැහිලා වගේ වැහිලාගේ රූපයක්. සමහර විට ඉරි තියෙන්නත් පුළුවන්. ඉතින් මේකට අපිට කරන් තියෙන විසඳුම තමයි මේ වගේම අලුත් neck holder එකක් කඩින් අරන් සවි කරන එක. මේක ලොකු මුදලක් දෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් 150ක් 200ක් අතර මුදලකට අපිට මේක අරන් සල්ලි කරන්න පුළුවන්. දැන් බලන්න මම ඔබට මෙන්න තව වැදගත් කාරණාවක් කියනවා. දැන් අපි ටීවී තිරයට ආපු විදුලිය ස්මූත් කරමු. එහෙම නැත්නම් සුමටකරණය කරන්න අපි කියනවා කියලා කිව්වා. අපි තියනවා කියලා කිව්වොත් ටීවී තිරයත් එක්කම හදපු කන්ඩෙන්සර් එක. එකෙනේ ටීවී තිරේ යම් ආලේපයක් ගාලා අතුලත් සහ පිටත ආලේප දෙකක් ගාලා ලෝහ ආලේප දෙකක් ගාලා කන්ඩෙන්සර්යක් නිර්මාණය කරලා තියෙනවා කියලා කිව්වා. දැන් මෙතන ફોකසින් විදුලිය මේ ටීවී තිරේද මේ ફોකසින් විදුලිය ලබා දෙන තැනට ලැබුණාම මෙන්න මෙතෙන් සම්බන්ධ වෙන්නේ වයර් එක. එහෙම ලැබුණාම මේ විදුලියත් ස්මූතින් ස්වභාවයක් ගන්නවා. මේ ස්මූත් කරනවා කියලා කියන්නේ අපි සුමට කරනවා කියලා කියනවා. මේක තවත් මේ වචන දෙකම අපිට තේරෙන්නේ ස්මූතින් කරනවා කියන එක තේරෙන්නේ නැහැ. සුමට කරනවා කියන එක තේරෙන්නේ නැහැ. මේකට මම අහගත්ත අපි මේ ගැරිච් එක බාසුන්නේ කියන එකෙන් හොඳ වචනයක්. ඒ තමයි දැන් අපි දැනගත්තනේ වාහනයක විදුලිය සුමට කරන්නේ එහෙම නැත්නම් විදුලිය ස්මූත් කරන්න කන්ඩෙන්සර්යක් තියෙනවනේ අර ඉග්නිෂන් කොයිල් එකෙන් එන විදුලිය. ඉග්නිෂන් කොයිල් එකට දෙන්න කලින් විදුලිය සුමට කරන්න කියන්නේ ඒ වගේ. ඒකේ තියෙන කන්ඩෙන්සරේට බාසුන් නැහැලා කියන්නේ විදුලිය පිරිසුදු කරනවා. මෙන්න මේකෙන් විදුලිය පිරිසුදු කරන මේ කැලේ නැතුව හරියන්නේ නැහැ කියලා කියනවා. ඉතින් විදුලිය පිරිසුදු කරනවා කියන වචනේ කියමුකෝ ඒක අපිට කාටවත් තේරෙනවා. ඉතින් මේ කන්ඩෙන්සරේකින් කරන්නේ විදුලිය පිරිසුදු කරන එක. දැන් මේ මම කිව්වේ ගැරේජ් එක බාසුන් නැහැ පාවිච්චි කරන භාෂාවෙන් කිව්වොත් එහෙම විදුලිය පිරිසුදු කරනවා කියලා තමයි කියන්නේ. නමුත් අපි එහෙම කියන්නේ නැහැ. මේක සුමට කරන එහෙම නැත්නම් ස්මූතින් කියලා තමයි කියන්නේ. ඉතින් මෙන්න මේ ඔබට පේන කන්ඩෙන්සරයක් කියලා කියන්නේ තහඩු දෙකක් එක ළඟ පිහිටලා තියෙන ස්වභාවයක්. ඉතින් මේ ફોකසින් විදුලිය ස්මූත් කරන්න තියෙන කන්ඩෙන්සරයක් විදිහට මේක මට දකින්න පුළුවන්. ඉතින් මීට වැඩි කවුරු හරි තීරේ න්‍යාය දන්න කෙනෙක් ඉන්නවා නම් මේක තවදුරටත් පැහැදිලි කරලා අපිට කමෙන්ට් එකක් දැම්මට කමක් නැහැ.
ඉතින් දැන් අපි මෙතන තියෙන මේ ද්‍රව්‍ය කවදාවත් සුද්ධ කරලා මේක සල් කරන්න යන උත්සාහ කරන්න එපා. මමත් ඒක කරලා තිනා ඒක කවදාවත් හරියන්නේ නැහැ. හැම වෙලෙම මේක අලුතෙන් එකක් දැම්මොත් තමයි මේක හරියන්නේ. මොකද අපිට පැහැදිලිවම මේකේ ලොකු කරන්ට් එකක් එනවා. ලොකු විදුලියක් එනවා. සමහර තේ මේ මෙතන කිලෝවොට් 5ක විතර විදුලියක් එනවා ಅಂತ කියලා මම හිතනවා. ඉතින් මේ නිසා කවදාවත් මේ දවසේ දැක්කොත් එහෙම මේකට අලුතින හෝදයක් දාන එක තමයි කරන්න තියෙන හොඳම ප්‍රතිකාරණීති මේක කඩේ ගන්න තියෙනවා පරිස්සමද ගලවලා ඒ විදිහටම සවි කරපුව මේ දෝෂේ හරියනවා සමහරවල් මේ දෝෂේ තිබුණාම ටීවී එක ඔන් කරපු ගමන් මීදුම් බාලා වගේ තියෙනවා රූපයක් දැකෙන්නේ නැහැ විනාඩි 5ක් විතර යනකොට මේකේ තියෙන මේක රත් වීම හින්දා මේ තියෙන සංඥාකතාවය ඇති වෙලා රූපේ පේන්න ගන්නවා ඉතින් අපිට කස්ටම එහෙම නැත්තම් ටීවී එක පාවිච්චි කරන කෙනා අපිට කරන පැමිණිල්ලක් තමයි ටික වෙලාවක් යනකොට තමයි රූපේ පේන්නේ කියලා. ඉතින් ඒ වගේ වෙලාවට මෙන්න මේ දෝෂය තියෙනවා කියලා ඔබ අවබෝධ කරගන්න මේක මේ ටීවී හදන එකේ වැදගත් දෝෂයක් හොයාගන්න අවස්ථාවක් විදිහට මම ඔබට අපේ ග්‍රාහකයින්ට මතක් කරලා දෙන්න කැමතියි. එහෙනම් මම දැන් මේ කරුණු පැහැදිලි කිරීම ඉවර කරනවා මෙතනින්. ඊළඟට අපි බලමු අපි එදා නතර කරපු තැන අපි නතර කරේ ටීවී තිරේ තිබුණ ඉරි රටාවක් ඉරි රටාව දැන් අපි කොහොමද හදන්නේ කියලා බලමු දැන් අපි ඒ ඉරි රටාව හදන විදිහ මම ඊළඟට කියලා දෙන්නම් අපි බලමු දැන් මේ ටීවී එක ටිකක් ඔන් කරලා නැවත ඒ ඉරි රටාව අපිට දකින්න පුළුවන් බොහෝ දුරට ඒ දෝෂේ එන්නේ මේ ටීවී එකේ ඔබ දන්නවා මේ බෝඩ් එකේ තියෙනවා ට්‍රාන්සිස්ටර් තුනක් ඒ ට්‍රාන්සිස්ටර් තුන කැතෝඩ් තුන ක්‍රියාත්මක කරවන්න තියෙන්නේ ඉතින් ඒ කැතෝඩ් තුන ක්‍රියාත්මක කරවන්න තියෙන ට්‍රාන්සිස්ටර් තුනේ කලෙක්ටරේට එනවා වෝල්ටේජ් එකක් 200 විතර විදුලියක් අන්නේ විදුලිය සම්බන්ධව තියෙන ප්‍රශ්නයක් හින්දා තමයි මෙන්න මේ විදිහට මේ රීපේස් ලයින් දෝෂය මේ ටීවී එකට ඇවිල්ලා තියෙනවා ඉතින් අපි දැන් මේ ටීවී එක පියවරෙන් පියවර හදාගෙන යන තත්ත්වයක් තියෙන්නේ අපි දැන් අද බලමු ඒ රීපේස් ලයින් දෝෂේ කොහොමද මේක හදන්නේ කියලා. ඔන්න මම දැන් ටීවී එකේ වයර් සරි කරා දැන් මම මේක ඔන් කරන්න යන්නේ. ඔබට පුළුවන් එදා අපි මේක දැකපු අපි දැන් සෑහෙන දවසක් මේ විදිහට ගිහිල්ලා අපි බලමු මේක ඔන් කරලා මොකද්ද මේකේ තියෙන ඉරි දෝෂේ කියන එක අපි දැනට මතක් කරගෙන බලමු. මේක තමයි අද දවසේ අපි වැදගත්ම ප්‍රැක්ටිකල් එක. මේ දෝෂයත් බොහෝ දුරට අපිට දකින්න තියෙන දෝෂයක් රූපහයන යන්ත්‍රවල අපි ඉස්සරවම බලන්න යන්නේ මෙන්න මේ වගේ දෝෂයක් දැක්කාම මං හිතන්නේ දැන් ඔබට ටීවී තිරේ පේන ඇති ඉරි රටාවක් එක ටීවී කොන් වෙලා තියෙන අපිට ඒක රූපයක් දැකින්න හම්බ වෙන්නේ නැහැ. අපි දැන් ওই ඉරි රටාව අයින් කරලා මේක මේ සාමාන්‍ය ටීවී තිරේ ඒ තත්ත්වෙ කොහොමද පත් කරන්නේ කියන එක අපි දැන් බලමු. ඊළඟට මොකද මේකට වෙලා තියෙන්නේ කියලා. ඔබ දැක්ක දැන් මොහොතකට ඉස්සෙල්ලා ටීවී තිරේ තිබුණ ඉරි රටාව ඒකට සාමාන්‍යයෙන් අපි අධ්‍යක්ෂකම් වලදී අපි දන්නවා ඒකට ප්‍රධානම හේතුව මෙන්න මේ තියෙන ප්‍රධාන ට්‍රාන්සිස්ටර් තුන වීඩියෝ අවුට්පුට් ට්‍රාන්සිස්ටර් තුනේ කලෙක්ටර් වෙනවා වෝල්ටේජ් 180ක් 200ක් විතර ප්‍රමාණයක් එනවා. එන්නේ ගේන වයර් එක තමයි මෙතන තියෙන වයර් තුනක්. මේ වයර් තුන ඉතාම වැදගත්. මේ වයර් තුනෙන් එකක් අර්ථ වෙනවා එක වයර් එකක් මේ වෙනම ඇතින් තියෙන වයර් එක තමයි විදුලිය 200ක් මේ නෙට් බෝඩ් එකට ගේන වයර් එක. ඊළඟ වයර් එක තමයි ග්‍රවුන්ඩ් වයර් එක. ඊළඟ වයර් එක තමයි මේකේ ෆිලමන්ට් එක දල්වන්න විදුලිය ගේන වයර් එක. මේ සියලු විදුලිය එන්නේ ෆ්ලයි බෑක් ට්‍රාන්ස්ෆෝමරෙන්. අපි ඒක කලින් මතක් කරලා තියෙනවා. ඉතින් මම අත්දැකීමෙන් ඔබට කියන්න පුළුවන් මේ ඉරි රටාව එන්නේ මෙතන තියෙන මේ 200ක් වෙන විදුලියේ යම් කිසි අඩුවක් හින්දා. අපි දැන් විදුලිය මේ මල්ටිමීටරේ මැනලා හොයාගන්න උත්සාහ කරමු. අපිට දැන් මෙතන මේ සර්කිට් එක සැලසුම් කරපු ශිල්පියා මේක දක්වලා තියෙනවා මෙතන වෝල්ටේජ් එක ප්‍රමාණය 200ක් කියලා. මට ඔබට මෙතන පෙන්නන්න විදිහක් නැහැ. ඒක සම්මුත දර්ශනයක් ගන්න විදිහක් නැහැ. ඔබ ගලවන ටීවී වලින් ඒක අරගෙන බලන්න. දැන් අපි බලමු එතන තියෙන විදුලිය 200ක් එනවද කියලා. මම දැන් 200 සීමාවට තුට්ටක් වැඩිපුර 600 රේන්ජ් එකට මල්ටිමීටරේ යොමු කරලා තියෙනවා. දැන් අපි මේකට විදුලිය දීලා බලමු. ඒ කියන විදිහේ විදුලිය මෙතන දෙනවද කියලා. අපිට රූපහන යන්ත්‍රයක දෝෂ හොයාගන්න තියෙන හොඳම
හොඳම දේ තමයි විදුලිය චෙක් කිරීම. අපිට විදුලිය තමයි හොඳම ඔප්පු කරලා මේ රූපණයේ අන්තරයක තියෙන දෝෂ හොයාගන්න. දැන් මම මේ කියන විදුලිය 200ක් වෙනවද කියන එක මෙතන පරීක්ෂා කරලා බලනවා. දැන් ඔන්න බලන්න මම ග්‍රවුන්ඩ් එකට තිබ්බා මීටර ඉන්න ප්‍රොබ් එක. ඊළඟට අපි මේ 200 සඳහන් ස්ථානයේ මේක තියලා බලනවා. ඔන්න බලන්න ඔබට පේනවා ඇති 200ක් එන්නවල තැනට විදුලිය 103ක් විතරයි එන්නේ. මේ 103ක් විදුලිය ආපුවම වෙන්නේ අපි දන්නවා ලයිබෙක් එකෙන් ස්ක්‍රීන් වෝල්ටේජ් එක මෙන්න මේ තියෙන මෙන්න මේ පාද තියෙන ඇනේ කරකවල වැඩි කරොත් එහෙම ටීවී එක කිසිම දෝෂයක් නැතත් ඉස්සරහින් ඉරියතාවක් එනවා. ඉතින් ඒක සාමාන්‍ය තත්ත්වයක්. ඒක අපි මේක ගානට කන්ට්‍රෝල් කරලා තිබ්බම ඒක හරි. නමුත් දැන් මෙතෙන් වෙන්නේ මේ විදුලිය අඩු වීම නිසා මේ ලයිබෙක් එකෙන් එන ස්ක්‍රීන් වෝල්ටේජ් එකට පුළුවන් වෙනවා ඒ වීඩියෝ එක වහගෙන රීප්ලේස් ලයින් එළියට පෙන්වන්න. ඉතින් දැන් අපි බලමු මේ දෝෂය මොකක්ද කියලා. දැන් මෙතන 200ක් එන්න ඕන තැනට අපිට පේනවා විදුලිය එන්නේ 103ක් වගේ ප්‍රමාණයක්. අපි දැන් බලමු මේකට හේතුව මොකක්ද කියලා. ඔන්න මම දැන් විදුලි සැපයීමෙන් අයින් කරා. මොකද අපි විදුලි සැපයීම තියද්දී ටීවී බෝඩ් එකක් අත ගන්න බැහැ. මොකද දැන් මම මේ ප්ලග් එක දාලවන්නම් බලන්න. තියෙපොලින් දාලා දැන් අපි හොඳට මතක තියාගන්න මෙන්න මේ කියන විදුලියේ එක පාත් එක දිගේ බලන්න. මෙන්න මේ පාත් එක දිගේ බලන්න තින් ඔබට දකින්න පුළුවන් මේ බෝඩ් එකේ තියෙනවා ස්මූතින් කන්ඩෙන්සර් එක. ඒ ස්මූතින් කන්ඩෙන්සර් එක තමයි සාමාන්‍යයෙන් මේ දෝෂය අපිට ඇති කරලා දෙන්නේ. අපි බලමු දැන් මේ කන්ඩෙන්සරේ මෙතන දාලවලා මේ කන්ඩෙන්සරේ ඔබට පේනවා මේ වයර් එක ආසන්නීයමයි තියෙන්නේ මේ කන්ඩෙන්සර් එක. මට දැන් සැකහිතෙන මේ කන්ඩෙන්සරේ තමයි සෞත්‍යල ඇති කියලා. අපි දැන් ඒක පොඩ්ඩක් දාලවලා බලමු මේ කැලේද සෞත්‍යල තියෙන්නේ කියලා. කන්ඩෙන්සර් එක ගලවලා අතර ගත්තා. මේ ඔබට පේනවා මේ කන්ඩෙන්සරේ මේ බලන්න මේ කන්ඩෙන්සරේ පැහැදිලිවම අපිට ආයෙ බීපෙන් බලන්න දෙයක් නැහැ. එක පින් එකක් දිරලා කැඩිලම ගිහිල්ලා තියෙනවා. එතකොට අපිට මේක ආයෙ බීපෙන් බලන්න දෙයක් නැහැ. ඉතින් මේ කන්ඩෙන්සරේ අගය ගත්තොත් ත්‍රිම වෝල්ටේජ් 250 කරොත් දෙනවා. මෙතන නිෂ්පාදකය ගහලා තියෙනවා වෝල්ටේජ් 200 කියලා. මේ 250 කරොත් දෙන කන්ඩෙන්සර් මේකේ පැරට් ප්‍රමාණය 10යි ඉන්වෙස්ට් කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ හා සමානම කන්ඩෙන්සරයක් අපි දැන් මේකට දාලා බලමු. මේක හොඳ තත්ත්වයේ තියෙන කන්ඩෙන්සරයක්. අපි බලමු දැන් මේ කන්ඩෙන්සරේ දාලා විදුලිය විශ්ලේෂණය වැඩි වැඩි ස්වභාවයකට මෙතන එනවාද කියලා. ඔබට කොච්චර මේ පොඩි කන්ඩෙන්සරයක් වැදගත්ද කියන කාරණය මෙතෙන්දී පැහැදිලි වේවි. අපි බලමු දැන් මේ කන්ඩෙන්සරේ දාලා මේ දෝෂය යථාර්ථයට පත් වෙනවාද කියලා. මම දැන් කන්ඩෙන්සරේ දැම්මා. දැන් අපි මේක ටීඑම් ට්‍රාන්ස්ෆෝමර් කියමු. හොඳට මතක තියාගන්න අපි කන්ඩෙන්සරයක් බෝඩ් එකට සවි කරනකොට ධනරින මාරු කරගන්න එපා. එහෙම වුණත් දැන් අපි නරකලා තිබුණ මෙන්නතර මේ කනවා කෙල්ල තිබුණ මෙන්න මේ කන්ඩෙන්සරේ වෙනුවට අපි අලුත් කන්ඩෙන්සරයක් සවි කරා. ඔබට මතකයි මේ කන්ඩෙන්සරේ එපියදී විදුලිය පෙන්වීමේ මේකෙන් 103ක් විතර. දැන් අපි නව කන්ඩෙන්සරේ ගන්නට කරමු. කොහොමද මේ විදුලිය වෙනස් වෙන්නේ කියලා මේකේ කියලා බලමු. ඔන්න මම දැන් මේකේ දිනවා. ඔබට පේන ඇති දැන් විදුලිය 206ක් වෝල් 206ක් 206ක විදුලියක් පෙන්වනවා. DC විදුලියක් පෙන්වනවා. ඒ කියන්නේ දැන් මේ දෝෂේ නිවැරදි වෙලා ඇති. දැන් අපි ස්ක්‍රීන් එක දිහා බලමු. ඒ රීප්ලේස් ලයින් දෝෂේ ඉවත් වෙලාද කියලා. උදේ ඔබට පේනවා ඇති ඒ රීප්ලේස් ලයින් ඉවත් වෙලා පිරිසිදු තිරයක් තියෙනවා. නමුත් ඔබට වීඩියෝ එකක් තාම රූපයක් දකින්න හම්බෙන්නේ නැහැ. මොකද අපි පියවරෙන් පියවර මේ රූපాయని හදාගෙන යන පාඨමාලා ගමනක් තියෙන්නේ. ඉතින් අපි ඊළඟ වැඩසටහනේ මේ රූපాయని ඇතුලේ ටියුනින් සයිඩ් එක ටියුනරේ සම්බන්ධව දෝෂ මොනවද, ටියුනරේ තියෙන විදුලිය මොනවද, ඒ වගේ ඇන්සරෙන් කොහොමද දැනගන්නේ කියන කාරණා අපි ඊළඟ නවවෙනි වැඩසටහනෙන් කතා කරලා බලමු. ඊළඟට මොකක්ද ටියුනින් සයිඩ් එක අපිට ඉගෙන ගන්න තියෙන්නේ කියලා. එහෙනම් අද දවසේ මේ වැඩසටහන අපි මෙතකින් සමාප්ත කරනවා. ඔබට සුබ දවසක්.